එනුව අද උදෑසන 8 සිට දහවල් 12 දක්වා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ පැවැත්තුණා. කොළඹ ජාතික රෝහල, කරාපිටිය, යාපනය, මඩකලපුව සහ පෙරාදෙණ යන ශික්ෂණ රෝහල්, ගම්පහ, කෑගල්ල, පොළොන්නරුව, ත්‍රිකුණාමලයේ සහ වවුනියාව යන මහ රෝහල්වල මෙන්ම මන්නාරම මූලික රෝහලේ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සිදු කෙරුණා. දැන් කියනවා මේ 12න් පස්සෙන්ම රිපෝට් දෙන්නේ නැහැ බෙහෙත් දෙන්නේ නැහැ මුකුත් නැහැ දෙන්නේ. ඒක නා කරන්නේ ගෙදර යනවා දැන්. පාවෙනවනේ ඉන්න මේක මේ විදිහට මේවා කරනකොට කෙනෙක් කචයිලා කියන්නත් කවුරුත් නෑ. ආද ස්ට්‍රයික් මුකුත් කියන්නේ නැහැ. ඔය ඉන්න අපි පොලිමේ ඉඳගෙන. නෑ මම ගණන් ගන්නවත් නෑ. ඈ මේ කකුල ඉදින්දා. ආ අසාධාරණයි තමයි ඉතින් මොනා කරන්නේ. අපේම අපේ බඳු ටික අරගෙන අපිටම දුප්පත් අපිට තමයි ඔක්කොම නේ කරදර. හිඟුරක්ගොඩ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීන් සහ වෘත්තීය ක්‍රියාමාර්ගයට එළඹ සිටින වෘත්තීය සමිති නියෝජිතින් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා. අපි මේක අහන්න 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 ඕක අසාධාරණ වැඩ නෙමෙයි වයන කඩින් නෙමෙයි කරදරන්නේ. බරපතල අර්බුදයක් බරපතල ආගාදයක් කරා රැගෙන යමින් පවතින ඒක එක න්‍යාය පත්‍රයක එක් පියවරක් විදිහට තමයි අපි අද දවසත් මේ දකින්නේ. ඩීඑට දීමනාව කියන්නේ මේ රටේ වෛද්‍යවරුන්ටම පමණක් අනන්‍ය වූ දීමනාවක්. ඒසොර වෙන කිසිදු කණ්ඩායමකට දීමනාව ලැබෙන්නේ නැහැ. ඒක අයිති නැහැ. මේක නීති විරෝධී සටන් පාඩයක් තමයි මේ තියෙන්නේ. සිල්ලර ක්‍රමයට කරන වැඩ වර්ජන හරහා අපි විශ්වාස කරන්නේ නැහැ මේ රටේ සෞඛ්‍ය පද්ධතියේ බලපෑමක් සිද්ධ වෙයි කියලා. මේ අතර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ සෞඛ්‍ය සේවකින් අතර සාකච්ඡාවක් අද පැවැත්තුණා. දීමනා ගැටලුව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට එකඟතාව පළ වී ඇති අතර එය ලබා දෙන ආකාරය සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුලදී තීරණයක් ගැනීමට නියමිතයි. සාකච්ඡාව සංකීර්ණයි. සෞඛ්‍ය අමාත්‍යාංශයට තමයි වගකීම පැවරුවේ මේ සාකච්ඡාවේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීමේ නිශ්චිත ලියවිල්ල නිකුත් කරන්න. සෞඛ්‍ය අමාත්‍යාංශය උපරිම මැදිහත් වීමක් කරලා තියෙනවා මේ ගැටලුව විසඳන්න. සෞඛ්‍ය ඇමතිවරයා උපරිම මැදිහත් වීමක් කර लिखित लियवील लबुनाट पास अदस्वे तीरण गण अदि क्रियामार्ग पिली बंद।